අයිබන් සුබදසනක් ප්‍රාර්ථනා කරනවා මෑලු දවසේදී අපි හිතුව අයිය දවසේදී අපි කතා කරා අයිබන් සුබ දවසක් ඇතුළතදී වෘත්තීය පුහුණුව පැත්තෙන් කොහොමද දරුවෝ ඉස්සරහට අරගෙන යන්නේ කියලා. මේ දවස් කිහිපෙම අපි විශේෂයෙන් මේ අධ්‍යාපනය පිළිබඳ කතා කරන්නට හේතුව වෙන්නේ දරුවෝ මේ දවස්වල උසස අපොස සාමාන්‍ය පෙළ අවසන් වෙලා ගෙදර ඉන්නවා. ඒ වගේම උසස් පෙළ ප්‍රතිඵල අපේක්ෂාවෙන් ඉන්නවා. මේ අතරතුරේ අපි හිතුවා මෙරටේ අධ්‍යාපන ක්‍රමයේ තවදුරටත් වෙනස් වීම විය යුතුයි. සහ අධ්‍යාපන ක්‍රමයේ ඇතුලේ යම් යම් පරිවර්තනයන් සිදු විය යුතුයි. පැවති සාම්ප්‍රදායික තත්ත්වයේ මත ලැබෙන ප්‍රතිඵල වර්තමාන වෙළඳපොළට වර්තමානයේ පවතින සමාජ රටාවට එක්තරා විදිහකින් නොගැලපෙනවාදෝ කියන ප්‍රශ්නෙකුත් තියෙනවා. ඉතින් ඒ නිසා අධ්‍යාපනයේ විධිමත් වුණු වර්ධනයක් වෙනුවෙන් අපි කතාබහ වෙන් කරන්නට හේතුව අද දවසේදී දේශපාලනය පිළිබඳ කතා කළ යුතුයි. මේ කාරණා අද දවසේදී පාර්ලිමේන්තුව රැස් වෙනවා. ඒ වගේම විශේෂයෙන් අමාත්‍ය මණ්ඩලය හා සම්බන්ධයෙන් අද හෝ හෙට දියුණුවීමට ඊමෙතයි කියන දේ තිබෙනවා. ඒත් එක්ක අපිට පුළුවන් කතා කරන්න අනාගත දේශපාලන වැඩපිළිවෙල ඒ පැත්තකින් තියලා මෙරටේ අනාගතයේ වෙනුවෙන් කරන ආයෝජනයක් විදිහට අද දවසේදී තායිබොන් සුබ දවසක් අපි වෙන් කරන්නට හිතුවා. ඒ අනුව ඊයේ දවසේදී අපි වෘත්තීය පුහුණු අධිකාරියත් එක්ක කතා කළා. අද දවසේදී අපි වෙන් කරනවා කතා කරන්නට ජාතික අධ්‍යාපන ආයතනයට. ජාතික අධ්‍යාපන ආයතනය කියන්නේ දැවැන්ත වපසරියක මේ රටේ දරුවන් වෙනුවෙන් ඒ වගේම දරුවන්ට පාර කියන ගුරුවරුන් වෙනුවෙන් පුළුල් වැඩපිළිවෙලක් සකස් කරන ප්‍රධානතම තැන. මේ තැන ගැන කතා කරනවා. ඒ වගේම මේ තැන කොයි විදිහටද ඉදිරියේදී වෙනස් වෙන්නේ සහ තව තවත් අලුත් දේවල් මොනවද මේ රටේ අධ්‍යාපනය වෙනුවෙන් එකතු කරන්නට බලාපොරොත්තු වෙන්නේ, එකතු කරලා තියෙන්නේ මොනවද කියන දේ දැනගන්න අපි ආරාධනා කළා බොහොම ගෞරවයෙන් යුතුව ජාතික අධ්‍යාපන ආයතනයේ අධ්‍යක්ෂ ජෙනරාල්තුමිය ආචාර්ය ජයන්ති ගුණසේකර මහත්මිය. අයිබෝන් ආචාර්යතුමියනි, බොහොම ගෞරවයෙන් ජාතික රූපවාහිනියට පිළිගන්නවා. ජාතික අධ්‍යාපන ආයතනය කිව්වහම ඒකට දීර්ඝ ඉතිහාසයක් තිබෙනවා. විශේෂයෙන්ම රනිල් වික්‍රමසිංහ වර්තමාන අග්‍රාමාත්‍යවරයා අධ්‍යාපන අමාත්‍යවරයාව කටයුතු කරන කාලවකවානුව දක්වා ඒ අතීතයේ දිවෙනවා. මම කැමති අධ්‍යක්ෂ ජෙනරාල්තුමියනි මුලින්ම ජාතික අධ්‍යාපන ආයතනයේ බිහිවීමෙන් අපි කතාව පටන් ගන්නතු. බිහිුණේ කොහොමද? මොකද්ද මේ වගේ ආයතනයක් ස්ථාපිත කරන්න ප්‍රධාන හේතුව වුණේ? ජාතික අධ්‍යාපන ආයතනය ඇත්ත වශයෙන්ම බිහිුණේ 1985 අංක 28 දරන ජාතික අධ්‍යාපන ආයතන පනතින්. ඒ පාර්ලිමේන්තු පනතක්. එම පනත ගෙනාවේ වර්තමාන අපේ අග්‍රාමාත්‍ය ගරු රනිල් වික්‍රමසිංහ මැතිතුමා එවකට ගරු අධ්‍යාපන අමාත්‍යවරයාව සිටින කාලේ එතුමාගේ සංකල්පයක් ඇත්ත වශයෙන්ම මෙය. මොකද වරින් වර අධ්‍යාපනයේ වෙනස් වීම විවිධ ආකාරයට සිදුවෙනවට වඩා එය යම් විධිමත් ආකාරයකට ස්වාධීන ආයතනයක් තුළින් අධ්‍යාපන පර්යේෂණ පසුබිම් කරගත් ඇත්ත වශයෙන්ම නවත්තම සොයා ගැනීම තුළ අධ්‍යාපනයට වෙනස් කිරීම ඇතිවිය යුතුයි අනාගතයේ දෙස බලලා කියලා ස්වාධීන ආයතනයක් සාමාන්‍ය අධ්‍යාපනයේ ගුණාත්මක වර්ධනය ඇති කිරීමට අවශ්‍ය කරනවා කියන එක ඒ කාලේ පැහැදිලිව දකින්න තිබුණා දශක 3කට පෙර. ඔව්. දැන් ජාතික අධ්‍යාපන ආයතනයේ බිහි වෙන්නට ප්‍රථමයෙන් කොහොමද අධ්‍යාපනයේ සැලසුම් සකස් වුණේ? අධ්‍යාපන අමාත්‍යාංශය හරහා විවිධ ආයතන තිබුණා. ඇත්ත වශයෙන්ම කියනවා නම් දුරස්ථ අධ්‍යාපන ආයතනයක් තිබුණා. ඊළඟට අධ්‍යාපනයේ විෂයමාලා සංවර්ධන මධ්‍යස්ථානයක් තිබුණා. තව දුරටත් තිබුණා මේ අධ්‍යාපනයේ විශේෂ ඒ කියන්නේ විශේෂඥයන් බිහි කරන නොයෙකුත් ආයතන සෞන්දර්ය ආයතනයක් තිබුණා. ඊළඟට නායකත්ව පුහුණු ආයතන තිබුණා. මේ සියල්ල එක තැනකට ගෙනැල්ලා ඇත්තටම එක වහලක් යට ස්වාධීන ආයතනයක් ලෙස මේක සකස් කරන්න ඕනේ කියන ප්‍රබල අදිෂ්ඨානයකින් මං හිතන්නේ මේ මුල පිරුණේ. ඒ අනුව නිල වශයෙන් 1986 ජනවාරි පළවෙනිදා තමයි මෙම ආයතනය ස්ථාපිත කෙරුණේ. හොඳයි. ජාතික අධ්‍යාපන ආයතනය 1986 බිහි කරන්නේ ලොකු ගමනක් යන්න බලාපොරොත්තු වෙන. මොකද මේ රටේ දරුවන්ට නියමිත ක්‍රමවේදයේ ඔස්සේ අධ්‍යාපනය කියන දේ මුහු කරන්නට තමයි මේකේ ප්‍රධාන බලාපොරොත්තු බවට පත් වෙන්නේ. ඉස්කෝලේට දරුවෙක් බාර දෙන්නේ අම්මා තාත්තා අනාගතේ බොහොම සාර්ථක වේවි කියන විශ්වාසනීය බලාපොරොත්තුවත් එක්ක. පාසලට දරුවෙක් බාර දුන්න දවසේ ඉඳලා පාසලෙන් එළියට එනකන් දරුවා විෂයමාලා එක්ක ගැටෙනවා, විවිධාකාර ක්‍රියාකාරකම් වල නිරත වෙනවා. ඉතින් මේ අවුරුදු 13 ඇතුලේ කරන වැඩපිළිවෙල ඔබතුමියලා කොහොමද සකස් කරන්නේ? මම අර කලින් කිව්වා වගේ සාමාන්‍ය අධ්‍යාපනයේ ගුණාත්මක වර්ධනය වෙනුවෙන්මයි මෙම ආයතනය ස්වාධීන ආයතනය බිහි කෙරුවේ. එතකොට ප්‍රධාන වශයෙන් වගකීම්
ආයතනයට කාර්යභාරය තුනක් අපිට කියන්න පුළුවන් වෙන් කරලා පවර්ලා දීලා තියෙනවා. ඒ කියන්නේ සාමාන්‍ය අධ්‍යාපනයට විෂයමාලා සංවර්ධනය කිරීම, ඒ වගේම ගුරු අධ්‍යාපන විෂයමාලා සංවර්ධනය කිරීම, ඒත් එක්කම අධ්‍යාපන ක්ෂේත්‍රයේ සියලු වෘත්තිකයන් ගුරුවරයාගේ පටන් අධ්‍යාපන පරිපාලන සේවයේ නිලධාරියා දක්වා සියලුම වෘත්තිකයන්ගේ වෘත්තීය දියුණුව ඇති කිරීම සහ අධ්‍යාපන පර්යේෂණ නවීකරණ තුළින් අධ්‍යාපනය සංවර්ධනය කිරීම කියන ප්‍රධාන කාර්ය තුනක් ඇත්ත වශයෙන්ම ජාතික අධ්‍යාපන ආයතනයට පැවරුණා. ඉතින් ඒ අනුව සියලු සැලසුම් සකස් කරනු ලැබුවේ මෙම ප්‍රධාන කාර්යයන් තුන මූලික කරගෙන. හොඳයි. අපි අපේ රටේ දරුවෝ පිළිබඳ අධ්‍යයන කරොත් එහෙම සාමාන්‍යයෙන් ලෝකයේ ඉන්න දරුවොත් එක්ක සංසන්දනය කරද්දී අපේ රටේ යන රටාව වෙනස්. එතකොට වර්තමානයේදී අපේ දියත් වෙන වැඩපිළිවෙල ලෝකෙත් එක්ක සංසන්දනය කරාම සාරතකද, උචිතද, ඒකද ගැළපෙන මේක? දැන් මම මෙහෙම කිව්වොත් ඇත්තටම අපි මේ දරුවෝ කියලා හඳුන්වන්නේ ඔබ කිව්වා වගේ මුල් වසර, ඒ කියන්නේ වසර 13ක් අපි වයස අවුරුදු 5 පහුවෙද්දී පාසලට ඇතුල් කරගන්න දරුවා වයස අවුරුදු 18 19 දක්වා මේ පාසලේ තමයි අධ්‍යාපනය ලබන්නේ. ඒ අයගේ ළමා අවධිය, නව යෞවන අවධිය, යෞවන අවධියට පිවිසීම, මේ කාල පරාසය තුළ මේ දරුවා පාසල් අධ්‍යාපනය ලබනවා. එතකොට මොවුන්ගේ කායික, චිත්තවේගික, සමාජීය සියලු සංවර්ධනයන් සිදුවෙන්නේ ඉතාම සීග්‍රෙන් මේ කාලය තුළ. එතර අනාගතයේදී පූර්ණ පෞරුෂයක් තියෙන පුරවැසියෙකු අපි බලාපොරොත්තු වෙනවා පාසල් අධ්‍යාපනයෙන් පස්සේ. ඉතින් ඒක නිසා මේ අවධිය ඉතාම වැදගත්. ඔබ කිව්වා වගේ අපේ රටට ආවේණික වෙච්ච අපේ දරුවෝ තුළ අපි බලාපොරොත්තු වෙන මේ පෞරුෂ සංවර්ධනයක් තියෙනවා. ඒතර ලෝකේ වෙනත් රටවල්, දියුණු රටවල්, දියුණු වෙමින් පවතින රටවල් සමග සසඳපුවාම අපේ රටේ දරුවන් තුළ ඇත්ත වශයෙන්ම අපිටම ආවේණික වෙච්ච අපි බලාපොරොත්තු වෙන මේ සමස්ත පෞරුෂ සංවර්ධනය තමයි අධ්‍යාපනය තුළින් අපි සැලසුම් කරන්නේ. ඉතින් මෙහිදී විෂයමාලාවට විශාල තැනක් ලැබෙනවා. හොඳයි. විෂයමාලා පිළිබඳ කතා කරද්දී මම අර ලෝකෙන් උදාහරණයක් එක්කම අරගෙන ඉන්නම් අධ්‍යක්ෂතුමියනි. සාමාන්‍යයෙන් චීනය වගේ රටවල් වල නම් විෂයමාලා ඇතුළේ මුල ඉඳන්ම තියෙන්නේ යාන්ත්‍රික තාක්ෂණය, රොබෝ තාක්ෂණය, මේ ටෙක්නොලොජි එකත් එක්ක කොහොමද දරුවෝ ඉදිරියට යන්නේ කියලා. අපේ විෂයමාලා ඊට වඩා ටිකක් වෙනස් කියලා හිතෙනවා. අපේ විෂයමාලා ගැන ටිකක් කතා කළොත්. ඔව්. විෂයමාලාවක් කියන්නේ ඇත්ත වශයෙන්ම අපි දරුවෙකුගේ අපි කිව්වොත් වර්ධනේ මොළේ වම් පස දකුණු පස දෙපැත්තම ඇත්ත වශයෙන්ම සමබරව දියුණු කරගන්න ඕන තත්ත්වයක් තියෙන්නේ. ඒ කියන්නේ ඔබ කිව්වා වාගේ අපේ විෂයමාලාව තුළ තර්කණය, ඊළඟට අපි හිතන ගණිත, මිනිත, තර්කන එවැනි තාක්ෂණය තුළ දරුවෙක් එක පැත්තකින් අපි කියන්නේ ඒ මොළේ වම් පසට සම්බන්ධ කරගෙන ඒ දියුණුව ඇති කරගන්න ඕනේ. ඒත් එක්කම දකුණු පස වින්දනාත්මක, සෞන්දර්යාත්මක, චාලක දක්ෂතා හැකියා දරුවා තුළ දියුණු වෙනවා. නැත්නම් කවදාවත් යාන්ත්‍රික මිනිසෙකු බිහි වෙනවා මිසක් මේ පූර්ණ පෞරුෂයක් සහිතව, ඒ කියන්නේ ඒ අයගේ සමබර මානසික චිත්තවේගීක සංවර්ධනයක් ඇති වෙන්නේ නැහැ. ඉතින් අපේ විෂයමාලාව අපි සකස් කරලා තියෙන ආකාරයට ප්‍රාථමික අවධිය, ද්විතීයික අවධිය සහ ජ්‍යෙෂ්ඨ ද්විතීයික අවධිය වශයෙන්. හොඳයි. දැන් අර එක්තරා කාලවකවානුවකදී කතාවක් අහවා, ඇයි මේ විෂයමාලාව වලින් ඉතිහාසයේ විෂය අයින් කරන්නේ? ඇයි විෂයමාලාව වලට සාහිත්‍යයට වැඩි බරක් දෙන්න බැරි? දරුවන්ට අම්මාකාරයකින් තෙතමනයක් තියෙන විදිහට ඇයි හිත හදන්න බැරි, ඔළුව හදන්න බැරි කියලා? අද විද්‍යාවේ දේවල් වෙනස් වෙලාද? ඉතිහාසයේ විෂය, සාහිත්‍යයේ මේ දේවල් වලට දරුවන්ට එකතු කරලා තියෙනවද? ඔව්. අපි කවදාවත් ඇත්ත වශයෙන්ම ඉතිහාසය ඉවත් කරන්නට සූදානමක් තිබුණෙත් නැහැ. එහෙම කරන්නේ නැහැ. මොකද අපි දන්නවා ඕනෑම රටක, ඕනෑම ජාතියක පැවැත්ම ආරම්භයේ සිට විකාශය ඉතාම වැදගත්. ඒ තුළින් ලබාගත යුතු ඇත්තටම අපේ පාරම්පරික දැනුම සහ තාක්ෂණය තුළ අපි ඉදිරියට යන්නට ගොඩාක් අපිට තියෙනවා පාඩම් ඉගෙන ගන්නට. ඒත් එක්කම අපි ඒවයින්
කළ යුතු දේ නොකළ යුතු දේ හොයාගන්නට පුළුවන්. ඉතින් ඒ වගේම අපි මේ සාහිත්‍ය තුල මම හිතන්නේ අපේ රටේ ඊටාම වටිනා සාහිත්‍ය සම්භාව්‍ය සාහිත්‍ය අනෙකුත් සාහිත්‍ය පිළිබඳ දරුවන් තුල ඒ සංවේදී චින්තනයක් ඇති වෙන්න දරුවෙකු සංවේදී වෙනවා මේ වින්දනාත්මක සාහිත්‍ය ඇතුළු මේ සමස්ත විෂයමාලාව තුළ එක පැත්තකින් දරුවෝ තාර්කීකරණයට තර්කානුකූල චින්තනයට නිර්මාණාත්මක චින්තනයට ඒවට එක පැත්තකින් යොමු වෙනකොට අනිත් පැත්තෙන් Taman සමබර වෙන්නේ පෞරුෂය ඇත්ත වශයෙන්ම සමබර තත්ත්වයටපත් වෙන්නේ මේ අනෙකුත් විෂයන්ගෙන් ඉතින් එතකොට අපි දන්නවා චිත්ත වේග දමනය කරගන්න පාලනය කරගන්න ඊළඟට වින්දනාත්මක ශක්තිය දියුණු කරලා ඒ අනුව අපි නව නිර්මාණ බිහි කරන්නට අනාගතයට මුහුණ දෙන්නට වටිනා විෂය මාලාවක් අපි දරුවන්ට ඉදිරිපත් කරලා තියෙනවා. හොඳයි. ওই පැත්ත ඔහොම තියෙනකොට වෘත්තීමේ වශයෙන් නිපුණතා පාදක විෂය මාලාවක් වෘත්තීය නිපුණතා පාදක වුණු විෂය මාලාවක් කියන දෙක අත්‍යවශ්‍ය කාලවකවානුවක් මේක. ලෝකේ ගත්තහම දැන් වෙද්දී වෙළඳපොළට ගියත් එහෙම සමහර වෙලාවලට සමහර උපාධියක් අරගෙන සමාජයට ගියහම රැකියා ප්‍රශ්නයක් තියෙනවා. අපි දකිනවා අද දවසේදී රැකියා වෙළඳපොළ සහ උපාධිය ලබා ගන්න උපාධිධාරීන් අතර යම් ආකාරයේ ඝට්ටනයක් තියෙනවා විෂයපතයන් එක්ක. මේ වෘත්තීමේ වශයෙන් විෂය මාලා සංවර්ධනය කියන කාරණේ ගැන කතා කරමු. අපේ විෂය මාලාව කොහොමත් බැලුවොත් ටිකක් ශාස්ත්‍රීය පැත්තට බරයි. ඉතින් අපි ප්‍රාථමික විෂය මාලාවේදී අපි වෙනම කතා කළොත් අපෝ අපි සමෝදානිත විෂය මාලාවක් ඉදිරිපත් කරනවා ප්‍රාථමික අවධියේදී. එතකොට දරුවෝ අර තමුන්ගේ හසුරු කුසලතා දියුණු කරගන්නට ප්‍රායෝගික ක්‍රියාකාරකම් ලබා දෙමින් ළමා කේන්ද්‍රීය විෂය මාලාවක් අපි ඇත්ත වශයෙන්ම ප්‍රාථමික අවධියේදී ලබා දෙනවා. ඉන් එහාට යනකොට ඇත්තටම අපි මේ තාක්ෂණ විෂයන් උගන්වනවා. අපි සමහරලාට කියන්නේ බාස්කට්වල ඒ කියන්නේ අපේ තෝරා ගන්න විෂයන් විදිහට ලබා දීලා තියෙනවා. නමුත් කෙසේ වුවත් අපේ රටේ ගොඩක් කොච්චර කළත් අපි දකින්නේ දැනුමට බර වෙච්ච ඊළඟට අපි ගොඩක් මේ කරුණු ඉගැන්වීම තුළ කරුණු ගබඩා කරගෙන එය විභාගවලදී මුදා හරින තත්ත්වයක්. ඒ කියන්නේ අපි විෂය සංධාරයේ පැත්තෙන් දැඩි අවධානයක් යොමු කරනවා පුළුවන් තරම් විෂය සංධාරය වැඩි කරගන්න. ඉතින් මේකෙන් අපි බොහෝ දුරට අසාර්ථක තත්ත්වයට ඔබ කිව්වා වගේ එන්නේ මේ ප්‍රායෝගික පැත්තට දරුවා හැඩගැහෙන්න නිර්මාණශීලීව හිතන්න සහ වෘත්තීය මූලික නිපුණතා දක්ෂතා ලබා ගන්න පොඩි අඩුපාඩුවක් සිදු වෙන බව පසුගිය කාලවකවානේ පේන්න තිබුණා. ඉතින් ඒක නිසා ඇත්ත වශයෙන්ම ජාතික අධ්‍යාපන ආයතනයේ විශාල පියවරක් ගත්තා පහුගිය කාලේ. ඇත්තම කියනවා නම් මේ රජයේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේත් අපිට දකින්නට ලැබුණා මේ 13 වසරක අඛණ්ඩව අධ්‍යාපනයක් ලබා දෙන්න කියලා. අපි දන්නවා මේ පළමු වෙන ශ්‍රේණියට ඇතුළත් වෙන දරුවන්ගෙන් ඇත්තම 340,000ක් පමණ වසරකට ඇතුළු වෙනවා 340,000 60,000ක් පමණ 120,000ක් පමණම අප සාමාන්‍ය පෙළේදී ඇදහැලෙනවා. ඇදහැලෙනවා කියන්නේ ඒ අය ඇත්තටම අර ශාස්ත්‍රීය විෂය ධාරාවේ ඉදිරියට යාමට වඩා වෙනත් දක්ෂතා සහිත දරුවන්. ඒ අයට තමන්ගේ නියම මාර්ගය ඇත්ත වශයෙන්ම ලැබිලා නැහැ කියන එකයි අපිට පේන්නට තිබුණේ. ඉතින් ඒක නිසා අර දිගටම ශාස්ත්‍රීය විෂය ධාරාවක් හදාරලා සාමාන්‍ය පෙළින් පසුව තවදුරටත් අපි දන්නවා විෂය ධාරා පහක් මේ රටේ තියෙනවා. ඒවට ඇතුළත් වෙලා අර තරගකාරී ලෙස විශ්වවිද්‍යාල හෝ තෘතීක අධ්‍යාපන ආයතන කෙරෙහි යොමු වෙනවට වඩා මෙම දරුවන්ගේ නිසග හැකියා දක්ෂතා තියෙනවා. මං හිතන්නේ අපි අර බහුවිධ බුද්ධි න්‍යායත් සාකච්ඡාවට ගත්තොත් ඒ අනුව එක එක දරුවාගේ තියෙන ඇත්තටම මේ දක්ෂතා වෙනස් හැකියා වෙනස්. සමහරවිට පාසලේදී අපි ඒක මතු කරගෙන නොතිබුණාද කියන එක අපිට පොඩි මේ පිළිබඳ සුවිශේෂීව හිතන්නට පසුගිය වසර දෙක තුල අපි යොමු වුණා. ඒ අනුව වෘත්තීය නිපුණතා පාදකව විෂය මාලාවේ වෙනසක් අපි ඇති කළා. ඉතින් අර හන්දිස්ස යෝජනා ක්‍රමයේ පටන්
අපි අතීතයට ගියොත් අපේ රටේ තාක්ෂණ විෂයන් හඳුන්වාදීමට නිපුණතා වෘත්තීය නිපුණතා පාදක අධ්‍යාපනය පාසල තුළදී ආරම්භ කිරීමට නොයෙකුත් උත්සාහ අරගෙන තිබුණා. එහි අලුත්ම ඉතාම සාර්ථක පියවරක් විදිහට තමයි මේ සාමාන්‍ය පෙළ ශාස්ත්‍රීය විෂය ධාරාවකට යොමු නොවන සිසුන් සඳහා වෘත්තීය විෂය ධාරාවක් අපි හඳුන්වා දුන්නේ. දැන් අර තාක්ෂණ වේදේ කියන දේ එකතු වෙනවනේ, කොහොමද දරුවන්ට අපි හිතනවා අපස සාමාන්‍ය පෙළින් පස්සේ උසස් පෙළට යනකොට උනත් දැන් තියෙන අලුත් දේවල් ටිකක් අපි පොඩ්ඩක් ඒ ටිකක් පැහැදිලි කරලා දුන්නොත් මේ වෙලාවේ වැදගත් වෙනවා. දැන් අර අපි අර කිව්වා වාගේ ජාතික අධ්‍යාපන ආයතනය ඇත්ත වශයෙන්ම මේ නවෝත්පාදන නවීකරණයන් සිදුකරනද මූලික අඩිතාලම දරනවා. අධ්‍යාපන අමාත්‍යාංශයත් සමග එකතු වෙලා රජයේ තිබූ ප්‍රතිපත්ති අනුව අපි ඇත්ත වශයෙන්ම පසුගිය 2016 වසරේ වගේ තමයි මේ පිළිබඳ මූලික අඩිතාලම යෙදුවේ. අපි විශේෂ ක්ෂේත්‍ර හතක් හඳුන්වා දුන්නා අලුතෙන්. ඇත්තටම සෞඛ්‍ය හා සමාජ සේවා, ඊළඟට සමාජ සංස්කෘතික අධ්‍යයන නිර්මාණකරණය, ඊළඟට ජෛව සහ කෘෂි තාක්ෂණ හා ආහාර තාක්ෂණය, ඊළඟට අපි ගත්ත තාක්ෂණ අධ්‍යාපන ක්ෂේත්‍රය, ඊළඟට අපි සංචරණය හා ආගන්තුක සේවා, ඒත් එක්කම පරිසර ආශ්‍රිත අධ්‍යයනයන්. දැන් මේවා ඇත්ත වශයෙන්ම අපේ සාමාන්‍ය උසස් පෙළ හෝ සාමාන්‍ය පෙළ විෂයමාලාවේ තිබුණු අංශ නොවේ. මේවා නවතම අංශ. ඔය දේවල් උසස් පෙළට අදාළ වෙන විෂයන්? ඔව්, 12 වෙනි ශ්‍රේණිය, 13 වෙනි ශ්‍රේණිය සඳහා අලුතෙන් හඳුන්වා දුන්නු මෙන්න මේ ක්ෂේත්‍ර හත ඔස්සේ විෂයන් 26ක් නිර්මාණය කෙරුවා. අලුතෙන්ම නිර්මාණය කෙරුවා. අපි හිතුවා වර්තමානයේ තියෙන ඉල්ලුම, අර ඔබ කිව්වා වගේ තාක්ෂණයේ පැත්තෙන් අපේ රටේ තිබෙන ඉල්ලුම සහ තව අවුරුදු 10ක් ඉදිරියට යනකොට දියුණු වෙන ක්ෂේත්‍ර තව දුරටත් ඇත්ත වශයෙන්ම මෙය ස්ථීර නැහැ. මේ විෂයන් 26ට මේ ආරම්භය මේ තව දුරටත් වර්ධනය කරනවා වසරින් වසර. ඉතින් අපි මෙම විශේෂ ක්ෂේත්‍ර 7 ඔස්සේ මේ විෂයන් 26 නියාමන මට්ටමින් හඳුන්වා දෙන්න ලැබුවා පාසල් 42ක. ඒ හත මේ ප්‍රධාන හත, ඒ කියන්නේ අර ස්ට්‍රීම් එකක් විදිහට දැන කොමර්ස් ස්ට්‍රීම් ඒ වගේම ඒ වගේ. ඒක අපි තාක්ෂණ දැන් අපේ තියෙනවා තාක්ෂණ විෂය ධාරාවක් වෙනම. මෙය ඇත්තටම අපි වෘත්තීය විෂය ධාරාවක් විදිහටයි අපි හඳුන්වා දෙන්නේ. ඒතර මෙම විෂය ධාරාවේ හොඳ සැලැස්මක් තියෙනවා. 12 වෙනි ශ්‍රේණියේදී මොනවද කරෙන්නේ, 13 වෙනි ශ්‍රේණියේදී මොනවද කරෙන්නේ කියලා. ඒතර අපි මෙය ඇත්ත වශයෙන්ම අර ගතානුගතික සම්ප්‍රදායානුකූල විෂයමාලාවට වඩා වෙනස් ආකාරයකට ඉදිරිපත් කරන්නේ. මෙය තනිකරම ක්‍රියාකාරීත්වය තුලින්, ඒ කියන්නේ අපි ක්‍රියාකාරකම් හරහා මොඩියුල සකස් කරලා තියෙනවා. මේ මොඩියුල ගුරුවරයාත් සමග දරුවා අත්හදා බලනවා. ඒ කියන්නේ එය ක්‍රියාකාරීව නිරත වෙනවා. ඒ පිළිබඳ පසුබිම් දැනුමකුත් ලබා ගන්නවා. උදාහරණයක් ගත්තොත් අපි එක් විෂයක් ගත්තොත් අපි හිතමු පරිසර අලංකරණය, නිර්මාණකරණය, ගෘහ නිර්මාණකරණය වගේ. දැන් එහි මූලික කරුණු, න්‍යායාත්මක කරුණු දරුවා ඉගෙන ගන්නවා. ඒ පිළිබඳ අත්දැකීම ඊළඟට ක්‍රියාකාරීව පන්ති කාමරය තුළ සහභාගී වෙනවා. ඉතින් ඔය ආකාරයට අපි මොඩියුල 3කට ඇත්තටම අපේ මේ වැඩසටහන සකස් කරලා තියෙනවා. පළවෙනි මොඩියුලේ හඳුන්වා දීමේ මොඩියුලයක්, දෙවැනි මොඩියුල අතරමැදි මොඩියුලයක්, තුන්වැන්න අපි කියනවා උසස් මොඩියුලය කියලා. හැබැයි මේ දරුවෝ 12 වෙනි ශ්‍රේණිය පාසලේ ගත කරලා 13 වෙනි ශ්‍රේණියට ගියාම මේ අය ඇත්තටම මේ කර්මාන්ත ශාලාවක් සමග, ඒ කියන්නේ කර්මාන්ත ශාලාවකට ඇතුළත් වෙලා තමයි අවසාන මොඩියුලේ කටයුතු කරන්නේ. මේ සඳහා අපේ වෘත්තීය නිපුණතා අමාත්‍යාංශය, ජාතික අපේ අධ්‍යාපන අමාත්‍යාංශය එකතු වෙලා තමයි ඉදිරි වැඩපිළිවෙල වෘත්තීය කුසලතා සහතික, අපේ රටේ තියෙන සුදුසුකම් රාමුවක්, ඒ වෘත්තීය සුදුසුකම් රාමුවට මේ දරුවන් ඇතුල් වෙනවා. NVQ අපි 4 වෙනි මට්ටම ලබා ගැනීම සඳහා ඒ දරුවන් යොමු කරනවා.
තාමත් යහපත් වැඩක් එක. දැන් මේ වෙද්දි අපොස සාමාන්‍ය කරලා උසස් පෙළට යන්න බලාගෙන ඉන්නවා නම් සාමාන්‍ය වාණිජ කලා ගණිත විද්‍යා මේ කියන අංශ විතරක් නෙමෙයි වෘත්තීමේ වශයෙන් ඉතාමත්ම වඩාත්ම වැදගත් කියන කාරණා කීපයක්ම ඔබ වෙනුවෙන් තියෙනවා. ඒ නිසා සාම්ප්‍රදායික කෝණවලින් අම්මලා තාත්තලා මිදෙන්න ඕනේ, වෛද්‍යවරයෙක් ඉංජිනේරුවරයෙක් කරනවා සහ අන්තිම වශයෙන් නැත්තම් ගුරුපත් වීමක් හරි ගන්න ඕනේ කියන දැනින් මිදිලා දරුවන්ට යන්න පාරවල් තියෙනවා. ඒ පාරවල් තෝරලා දෙන එක ඔබේ යුතුක මගකින් වෙනවා. මොකද මේ අධ්‍යක්ෂතුමිය පැහැදිලි කරපු මේ පාඨමාලා සම්පූර්ණයෙන්ම රැකියාව වෙළඳපොළ පාදක කරගෙන සම්පූර්ණයෙන්ම ඉතාමත් හොඳ ඉඩ ප්‍රස්තාවක් ඉදිරියේදී තියෙන වැඩපිළිවෙළක්. අනිත් එක තමයි අධ්‍යක්ෂතුමිනේ කලා විෂය ධාරාව පිළිබඳ කතා කරද්දී අම්මා ආකාරයේ ගැටලුවක් තියෙනවා. මොකද ශිෂ්‍යයෙම්ම කියන කතාවක් තියෙනවා. බෞද්ධ ශිෂ්ටාචාරය, සිංහල, ඒ වගේම දේශපාලන විද්‍යාව මේ වගේ විෂයන් තුනක් කරොත් කොහොමද ඉස්සරහට ජොබ් එකක් හොයාගන්නේ? කලා උපාධිය අරගෙන ඇවිල්ලා පාරේ තමයි ඉන්න වෙන්නේ කියලා. මේවා යම් ආකාර වෙනසක් විය යුතු නැද්ද? දැන් මේ කලා විෂය ධාරාවට යන්නට සුදුසුකම් තියෙන දරුවොත් මේ අපි කියන විෂය ධාරාවට දැන් යොමු වෙලා තියෙනවා. ওই හේතුව නිසා වෙන්න පුළුවන්. දැන් අපි ඇත්ත වශයෙන් මේ සමස්ත විෂය මාලාව ප්‍රාථමික, ද්විතීයක හා ජ්‍යෙෂ්ඨ ද්විතීයක සමස්ත විෂය මාලාවේ ලොකු වෙනසක් කරන්නට සැලසුම් සකස් කරමින් ඉන්නේ. ඒ කියන්නේ අපි 2020න් ඔබට නවතම විෂය මාලාවකට යන්නට බලාපොරොත්තු වෙනවා. මොකද ජාතික අධ්‍යාපන ආයතනය මේ දශක 3ක් තිස්සේ නොයෙකුත් ආකාරයෙන් විෂය මාලා සංවර්ධන කටයුතු කෙරුණා. ඒතර මෙම කාල සීමාව තුළ ඇත්ත වශයෙන්ම අපි අපේ රටේ දැනට පවතින විෂය මාලාවක් අපි කියන්නේ වසර 8ක චක්‍රීය විෂය මාලාවක් තමයි අපි ක්‍රියාත්මක වෙන්නේ. වසර 8කට වරක් වෙනස් වීම් සිදුවෙන. දැන් මෙම අවස්ථාවවලදී මේ අපි ගත්තොත් පසුගිය වෙනස 2015 ඇති කරපු වෙනසක් තියෙනවා. නමුත් අර 2007 ක්‍රියාත්මක වෙච්ච විෂය මාලා චක්‍රයේ විශාල වෙනසක් 2015 ඇති උනේ නැහැ. එතන උනේ යාවත් කාලීන වීමක් පමණයි. දැන් අපිට අර ඔබ කිව්වා වාගේ නවතම විෂය මාලාවකට අවතීර්ණ වෙන්න කාලය හරි ගිහිල්ලා තියෙන්නේ. මොකද වසර 10ක විතර කාලයක් තිස්සේ අපි සුළු වෙනස්කම් සහිතව තමයි මේ විෂය මාලාව ක්‍රියාත්මක වුණේ. ඉතින් එහෙම වෙනස් කරනකොට උසස් පෙළ විෂය මාලාව පිළිබඳ වටිනා යෝජනා ඇවිත්ලා තියෙනවා. ඒ කියන්නේ මේ විෂය මාලාවේ සමහර විෂයන් අදට කොයි තරම් දුරට ගැලපේද කියන එක. ඊළඟ මේ සඳහා මොනවද ඇතුළත් විය යුතු නව විෂයන්? ඒත් එක්කම විෂය සංයෝජන පිළිබඳව. විෂය සංයෝජන පිළිබඳවත් ලොකු කතිකාවක් ඇති වෙලා තියෙනවා. පසුගිය කාලය මං හිතන්නේ 2018 වසරේ ජාතික අධ්‍යාපන ආයතනයේ බොහෝ දුරට පර්යේෂණාත්මකව මේ පිළිබඳ සොයා බැලීම් කරනු ලැබුවා. විශේෂ කණ්ඩායමක්, විද්වත් කණ්ඩායමක් මේ පිළිබඳ වාර්තාකරණයක් කරලා තියෙනවා. එතකොට අපි කොහොමද ප්‍රාථමික විෂය මාලාවේ වෙනස්කම් ඇති කරන්නේ? කොහොමද ද්විතීයක විෂය මාලාවේ 6-11 කාලය තුළ ඇති කරන වෙනස්කම්, විෂය සංයෝජන, ඒ වගේම උසස් පෙළ. ඊළඟට මේ උසස් පෙළ සුදුසුකම්, ඊළඟට සාමාන්‍ය පෙළ සුදුසුකම, අපස සාමාන්‍ය පෙළ, අපස උසස් පෙළ ලෝකයේ වෙනත් දියුණු රටවල් එක්ක අපිට සංසන්දනාත්මකව බලන්න පුළුවන්. ඇත්තරම මේ සුසුකම් දෙකම ඒකට යම් ප්‍රමිතියක් යම් ඇත්තරම අපි කියනවා නම් එය අර්ථ දැක්වීමක් තියෙනවා. ඉතින් ඒවත් එක්ක අපේ රටේ ඇත්ත වශයෙන්ම මේ පවතින විශේෂ සංයෝජන සහ මේ විෂය සංඛ්‍යා පිළිබඳ නැවත කල්පනා කරන්න කාලය ඇවිත්ලා තියෙන්නේ. ඉතින් ඒ සඳහා යෝජනා ඉදිරිපත් වෙලා තියෙනවා. ඒ පිළිබඳ ගැඹුරින් අධ්‍යයනය මේ වන විට කරගෙන යනවා. පළාත් බඩව අපි දැන් මේ කතා කළේ අධ්‍යාපන ක්‍රමවේදය තුළ වෙනස් වෙන්න ඕන දේවල්, දරුවන් සඳහා මොන මොන දේවල්ද තියෙන්නේ, අපොස සාමාන්‍ය පෙළ කරාගෙන පස්සේ මේ අලුත් විෂය ධාරාවන් තියෙනවා, සාමාන්‍ය සාම්ප්‍රදායික විෂය ධාරාවලින් බැහැරව ගිහිල්ලා රැකියාව වෙළඳපොළ 100%ක් ඉලක්ක කරගත්ත ඉතාමත්ම වටිනා කියන විෂය ධාරාවන් තියෙනවා. ඒ නිසා දරුවන්ගේ දෙමව්පියන්ගේ යුතුකම වෙන්නේ අම්මලා තාත්තලා දරුවෝ යොමු කරන්න ඕනේ මේ දේවල් වලට. සාම්ප්‍රදායික තැන හැමතැනම වෛද්‍යවරු බිහි වෙනවා නම්, හැමතැනම ඉංජිනේරුවරු බිහි වෙනවා නම්, හැමතැනම ගුරුවරු බිහි වෙනවා නම් ඒක නෙමෙයි රටක ඉදිරියට යන්න අවශ්‍ය වෙන්නේ. ඉතින් ඒ නිසා අධ්‍යාපනයේ පැත්තෙන් ජාතික අධ්‍යාපන ආයතනයේ සහ අධ්‍යාපන මේ සියලුම පාර්ශ්ව ඒකාබද්ධ වෙලා දරුවන්ට යන්න පුළුවන් ඉතාමත් සුදුසු පාරවල් තෝරලා දීලා තියෙනවා.
ඒ තෝරලා දුන්නු පාරවල් වල යවන්න අම්මලා තාත්තලාගේ උතුගුමක් වගකීමක් තියෙනවා. ඒ නිසාම තමයි ජාතික රූපවාහිනිය හරහා අපි ඔබ මේ විදිහට දැනුවත් කිරීම සිද්ධ කරන්නේ. ඔය හැමදේත් එක්කම අධ්‍යක්ෂතුමනි අනිත් කාරණේ තමයි අලුතින් විශයන් එනවා. දැන් අපි දැක්කා මේ මීට කලින් දැන් හොඳ පිබිදීමක් තියෙනවා මාධ්‍ය අධ්‍යයනය පිළිබඳ අපස උසස් පෙළට බොහොම ලොකු පිබිදීමක් තියෙනවා දරුවන්ගේ යොමු වීම ඇතුළ. මේ ගුරුවරුන්ගේ තත්ත්වය කොහොමද? දැන් ජාතික අධ්‍යාපන ආයතනයේ වගකීම තියෙනවා ගුරුවරුන් හා සම්බන්ධයෙන්. මේ විෂයමාලාව වලට පුහුණු ගුරුවරු ඉන්නවද? මේ විෂයමාලාව සාර්ථක කරන විශේෂඥ දැනුම තියෙන අය ඉන්නවද? කොහොමද ඒ තත්ත්වය? ඇත්තම කියනවා නම් මේ රටක කොච්චර සාර්ථක විෂයමාලාවක් සකස් කළත් කොයිතරම් ඒ අපි හිතමු ළමයාගේ පූර්ණ පෞරුෂය දියුණු කරන්න පුළුවන් විදිය විෂයමාලාවක් සකස් කළත් එය ක්‍රියාත්මක වෙන තැන තමයි බරපතල සමහරලාවට අඩුපාඩුකම් සිදුවෙන්නේ. ඒ කියන්නේ අපි දන්න පන්ති කාමරය තුළ මෙම විෂයමාලාව පවරා දීම, දරුවන් හට මෙම විෂයමාලාව ක්‍රියාත්මක කිරීම තුළ සාර්ථක භාවයක් නැත්තම් එතෙන්දී අපි දැඩි ලෙස පසුබෑමකට ලක් වෙනවා. ඉතින් අපේ රටේ බැලුවොත් මේ ගුරු අධ්‍යාපනය ගුරුවරුන් බඳවා ගැනීමේ පටන්ම අපි සාකච්ඡා කළොත් අපි දකිනවා මේ ගුරු වෘත්තිය කියන එක මං හිතන්නේ ලොව උතුම්ම වෘත්තිය කියලා කියන්නේ. ඉතින් ඒ කියන්නේ ගුරු වෘත්තියට ඇතුළත් විය යුත්තේ එම වෘත්තියේ ඉහළ මට්ටමක ප්‍රවීණතා දක්වන්න පුළුවන් අය. ඉතින් සමහර වෙලාවට අපි දකිනවා පසුගිය කාලවල පෙර පැවති ක්‍රමවේද අනුව මේ බඳවා ගැනීම්වල නොයෙකුත් අඩුපාඩුකම් සිදු වෙලා තියෙන බව. නමුත් අපි මේ ජාතික අධ්‍යාපන විද්‍යාපීඨ ඇත්ත වශයෙන්ම ඒත් විශේෂ පනතකින් බිහි වුණේ 1986 ජාතික අධ්‍යාපන ආයතන පනතත් හා සමගාමීව ජාතික අධ්‍යාපන විද්‍යා පනත මේ ඒත් ගරු රනිල් වික්‍රමසිංහ ඒවකට හිටපු අමාත්‍යතුමා අධ්‍යාපන අමාත්‍යතුමා විසින් ඒක පිහිටවනු ලැබුවා. ඉතින් මේ ආයතන පනතේ ජාතික අධ්‍යාපන ආයතන පනතේ තියෙනවා මේ අධ්‍යාපන විද්‍යාපීඨ හරහා ගුරුවරුන්ට ශික්ෂණ විද්‍යා ජාතික ඩිප්ලෝමාව පිරිනැමීම. එතකොට ඒ පිරිනැමීමේ වගකීම ජාතික අධ්‍යාපන ආයතනට පැවරලා තියෙන්නේ. දැනට විද්‍යාපීඨ 19ක් තියෙනවා. ඉතින් ඇත්ත වශයෙන්ම මේ විද්‍යාපීඨ 19 තුළ අපි ශික්ෂණ විද්‍යා ඩිප්ලෝමාවට ගුරුවරුන් බඳවා ගන්නවා. ඉතින් පවතින පූර්ව සේවා පුහුණු කටයුතු ගැන බැලුවොත් අපේ රටේ ඇත්තටම කියනවා නම් මේ අධ්‍යාපන වේදි උපාධිය පූර්ව සේවා පුහුණුවක් විදිහට ලබා දෙන්න ඇත්තෙම ඉතාම සුළු විශ්වවිද්‍යාල ගන්නකින් පමණයි දැනට ලැබෙන්නේ. ඉතින් මේ අපේ පද්ධතියට ගුරුවරයෙකු වශයෙන් පූර්ණ වෘත්තීය සුසුකම් සහිතව පැමිණෙන කණ්ඩායමේ සෑහෙන අඩුවක් තියෙනවා. ඒක ඉල්ලුමට සරිලන්නේ නැහැ. ඉතින් ඒ ගැන දැඩි ලෙස කල්පනා කළ අධ්‍යාපන අමාත්‍යාංශයේ පසුගිය වකවානුව තුළ විවිධ පියවර රැගෙන තියෙනවා මේ වැඩි කිරීමට. ඉතින් ඒත් එක්කම මේ විද්‍යාපීඨ ඔය තත්ත්වයට වඩා උසස් කිරීමට. ඒ කියන්නේ අධ්‍යාපන විද්‍යාපීඨයෙන් වලින් දෙන්නේ ශික්ෂණ විද්‍යා ඩිප්ලෝමාවක්. මෙය උපාධි මට්ටම දක්වා උසස් කිරීමට සැලසුම් සකස් කරලා ඉවරයි ජාතික අධ්‍යාපන ආයතනයේ සඳහා අවශ්‍ය කරන ඒ විෂය ඒ කියන්නේ අපි ඉස්සෙල්ලම දෙන්න ඕන ඒ සඳහා යෝජනාවක්. ඒ යෝජනාව සකස් කරලා තිනවා. ඉතින් ඒ අනුව මං හිතන්නේ ඉදිරි වසර තුල විශාල පියවරක් ගන්නවා. හැබැයි අපේ දැනට පද්ධතියේ ඔබ කිව්වා වගේ 14%ක් ගුරුවරු ඉන්නවා වෘත්තීය සුදුසුකමකින් තොර. ඉතින් මෙය දැඩි ලෙස අධ්‍යාපනයේ ගුණාත්මක වර්ධනය කෙරෙහි බලපානවා. හොඳයි. අපි තවදුරටත් කතා කරමු. දරුවන්ට යන්න තියෙන පාර ගැන කතා කරනා වගේම අපේ රටේ අධ්‍යාපනයේ ප්‍රමිතිය, ගුරුවරුන්ගේ ප්‍රමිතිය හෝ වේවා, විෂයමාලා හෝ වේවා, අවුරුදු 13ක් ඇතුළේ දරුවා පාසල් අධ්‍යාපනයට යොමු වෙලා ඉන්නකොට
දරුවා එතනින් එළියට දෙනකොට ඉතාමත්ම සාර්ථක ශාස්ත්‍රීය දැනුම විතරක් නෙමෙයි තාක්ෂණික දැනුම මේ සියලු දේ වෘත්තීය සුදුසුකම් එක්ක එළියට එන්න පුළුවන් විදිහේ පාරක් හැදිය යුතු කාලයක් සහ ජාතික අධ්‍යාපන ආයතනයේ වෙනුවෙන් කැප වෙන කාලවකවානුවක් මේක. ඒ නිසා තමයි ජාතික රූපවාහිනිය විදිහට අපි ඔබව අම්මලා තාත්තලාව දරුවෝ දැනුවත් කරන්න මේ කතාබහ සිද්ධ කරන්නේ. කෙටි විරාමයකට යමු. විරාමෙන් පසු යලිත් අපි කතා කරමු. අද දවසේ අපි කතා කරමින් සිටින්නේ ජාතික අධ්‍යාපන ආයතනයේ අධ්‍යක්ෂ රාතුමිය ආචාර්ය ජයන්ති ගුණසේකර මහත්මිය සමගින්. ජාතික අධ්‍යාපන ආයතනයේ අධ්‍යක්ෂ රාතුමිය ආචාර්ය ජයන්ති ගුණසේකර මහත්මියට අපි කතා කරමින් හිටියේ. අපි කතාව නතර කළ තිබ්බේ ගුරුවරුන්ගේ පුහුණුව හා සම්බන්ධයෙන්. ගුරුවරයාත් දවසින් දවස අපි කියන අප්ඩේට් වෙන්න ඕනේ, යාවත් කාලීන වෙන්න ඕනේ. වෙන දේවල් මොකද්ද සාමාන්‍ය සාම්ප්‍රදායික විදිහට විෂය නිර්දේශය ගෙනල්ලා මේ සුඩින් තියලා පෙරලලා පිටුවෙන් පිටුව පෙරලලා උගන්නන එක නෙමෙයි වෙන්න ඕනේ. එතනින් එහාට ගිහිල්ලා දරුවන්ට අලුත් දේවල් එකතු කරන්න පුළුවන් ආකාරයේ දැනුමින් සන්නද්ධ කෙනෙක් වෙන්න ඕනේ ගුරුවරයා. අකණ්ඩ ගුරු පුහුණුව කොහොමද අධ්‍යක්ෂතුමිනේ සිද්ධ වෙන්නේ? ඔබ කිව්වා වගේ මේ ගුරු භූමිකාව කියන එක අද හරිම අභියෝගාත්මකයි. ගුරු භූමිකාව අපි ඉස්සෙල්ලා සරලව ගුරුවරයා කියන්නේ මේ දැනුම පවරා දෙන්නෙකු, කරුණු සොයාගෙන ඇවිල්ලා කරුණු ඉදිරිපත් කරන්නෙකු, අර කියන වගේ විෂය නිර්දේශය දරුවන්ට පැහැදිලි කරලා දෙන්නෙකු නොවෙයි. ඒ හින්දා මං හිතන්නේ මේ ගුරුවරයාගේ භූමිකාව අද වර්තමාන ලෝකයට මේ අභියෝගාත්මක කාර්යයට ගුරුවරයා සූදානම් කිරීම ඇත්ත වශයෙන්ම විශාල කාර්යයක්. මෙහිදී අපි දන්නවා ඕනෑම සංකල්ප සාධනයකදී අපි දන්නවා සත්‍ය ජීවිතයේ අත්දැකීම් තමයි බොහෝ දුරට සාර්ථක වෙනවා කියලා අපි දන්නේ. නමුත් හැම දෙයකදීම අපිට සත්‍ය ජීවිතයේ අත්දැකීම් ලබා දෙන්න බෑ. ඒතකොට අධ්‍යාපන තාක්ෂණය උපයෝගී කරගෙන ඒත් එක්කම අපි කියනවා මේ ඊ ඉගෙනුම් රටාවක්. දැන් මේ වගේ දියුණු තාක්ෂණ ක්‍රමවේද ඇත්තටම පන්ති කාමරයට ඉතාම දැඩි ලෙස අවශ්‍ය කරනවා. ඒ සඳහා ගුරුවරයාගේ මනා සූදානමක් තියෙන්න ඕනේ. ගුරුවරයා කියන්නේ සරු ඉගෙනුම් ඇත්තටම සරු ඉගෙනුම් අවස්ථා සම්පාදකවරයෙක්. නැතුව දරුවාට අර වනපොත් කිරීමට සටහන් ලබා දෙන්නෙකු නොවේ තවදුරටත්. ඊළඟට දරුවාට ඒට සූදානම් නැහැ. මොකද අද කාලේ දරුවා අපි කියන අර ඩිජිටල් ලෝකෙන් ඉපදිච්ච අය කියලා. ඒ කියන්නේ ඒ අයගේ අත්දැකීම සමහරලාට ඉතාම ඉහළයි. නොයෙකුත් මාධ්‍ය ඔස්සේ දරුවා යම් දැනුවත්භාවයකට එනවා. ඒ අයට හැබැයි නියම ආකාරයට මේ අත්දැකීම් පවරා දෙන්න ඒ අයට ප්‍රායෝගිකව තමන්ගේ ඉගෙනුම සාර්ථක කරගන්න අවස්ථා සම්පාදනය ගුරුවරයා තුල දියුණුව තියෙන්න ඕන. ඉතින් ඒත් එක්කම අපි මේ තක්සේරුකරණය අඛණ්ඩව සිදු කරන්න ඕනේ. දරුවෙකු අපි බලාපොරොත්තු වෙනවා නම් හැම අතකින්ම සන්නද්ධ, චිත්තවේගී, සමබර, සමාජ සංහිඳියාව තුල අනිකුත් අය සමග ජීවත් වෙන්නට පුළුවන්. ඒත් එක්කම තාක්ෂණ දැනුමෙන් උපරිම ප්‍රයෝජන ලබා ගන්නට පුළුවන්. ඒ වගේම හොඳ සංවේදී, ඊළඟට භාෂා හැකියාවෙන් යුක්ත, මේ සියල්ලත් එක්ක විෂය නිපුණතා අත්පත් කරගත්තු දරුවෙකු නම් අපිට සකස් කරගන්න ඕනේ. ඒ කියන්නේ අපි දන්නවා මිනිස් ප්‍රාග්ධනය තමයි වටිනාම ප්‍රාග්ධනය. ඉතින් එහිදී මේ ගුරුවරයාට දැඩි ලෙස තමන්ගේ භූමිකාව වෙනස් කරගන්න වෙනවා. තමන්ගේ දියුණුව ඒ අනුව අත්පත් කරගන්න වෙනවා. නවතම තක්සේරු කරන ක්‍රමවේදවලට පුරුදු පුහුණු වෙන්න වෙනවා. ඉතින් මේ සඳහා ගුරුවරුන්ට අඛණ්ඩ අධ්‍යාපනය ලබා දිය යුතුයි. ජාතික අධ්‍යාපන ආයතනයේ බරපතල වගකීමක් මේ ගුරු අඛණ්ඩ අධ්‍යාපනය. මං හිතන්නේ අපි අනාගත සැලසුම්වල මේ පිළිබඳව දැඩි ලෙස අපි යොමු වෙලා තියෙනවා. අඛණ්ඩ අධ්‍යාපන අවස්ථාවලට අපේ ගුරුවරුන් යොමු කරන්න සමහරලාට වසර ගණනක් තුල නැවත නැවත ඒ අයගේ අධ්‍යාපනය, ඒ කියන්නේ ගුරු වෘත්තීය සංවර්ධනය දියුණු කරන්නට අපේ කටයුතු සූදානම් වෙලා තියෙනවා. සමහරලාට ගුරුවරු ඉන්න පුළුවන් මතයක, අපි දන්නවා දුෂ්කර පළාත්වල ඉන්න ගුරුවරු එහෙම
පැයහයක් උගන්නන එකනේ වැඩේ තියෙන්නේ. ඔතනින් එහාට අපිට සුදුසුකමක් අවශ්‍ය වෙන්නේ නැහැ. ගුරු වෘත්තියේ වෘත්තීමේ වශයෙන් තවදුරටත් ඉස්සරහට යන්න අවශ්‍ය නැහැ. එහෙම මානසික මට්ටමක් තියෙනවා ඇත්තට. ඔව් ඇත්ත වශයෙන්ම එවැනි මානසික මට්ටමක් තියෙනවට වඩා මම දකිනවා දැඩි ලෙස ඉල්ලුමක් තියෙනවා උසස් අධ්‍යාපන අවස්ථා හිමි කරගන්න. ඔබ ඉතාම හොඳ ප්‍රශ්නයක් මගෙන් ඇහුවේ. ජාතික අධ්‍යාපන ආයතනය මේ ඉල්ලුමට සැපයීම කරගන්න බැරුව දැන් අපි අරගලයක ඉන්නේ. මොකද මේ ගුරුවරුන්ට ඇත්ත වශයෙන්ම තමන්ගේ වෘත්තීය හිනිමගේ ඉහළටම යන්නට අවශ්‍ය කරන මේ සුදුසුකම්, ඒ කියන්නේ අපි දන්නවා පුහුණු ගුරුවරයෙකු නම් ඒ අය ඇත්තටම අධ්‍යාපන වේදී උපාධියට යොමු වන්නට දැඩි ලෙස කටයුතු කරනවා. ඒ අයට අවශ්‍යතාව තියෙනවා. දැඩි ඉල්ලුමක් තියෙනවා. ඒත් එක්කම උපාධිධාරී ගුරුවරයෙකු නම් ඔහුට හෝ ඇයට ඕන කරනවා පශ්චාත් උපාධි අධ්‍යාපන ඩිප්ලෝමාව ලබා ගන්න. ඒත් එක්කම අධ්‍යාපනපති, ඊළඟට දර්ශනපති සහ දර්ශන සූරි අපිට දැඩි ලෙස ඉල්ලීම් වෙනවා. ඒ කියන්නේ අපි දැනට වර්තමානයේ මේ ඩිප්ලෝමා පාඨමාලාවල සිට MPhil, ඒ කියන්නේ දර්ශන ප්‍රතිපාඨමාලා දක්වා පාඨමාලා ජාතික අධ්‍යාපන ආයතනය විසින් පවත්වනු ලබනවා. ඉතින් මේ පාඨමාලා අපි ප්‍රාදේශීයව මධ්‍යස්ථාන හරහා අපේ බාහිර සම්පත් පුද්ගලයන් යොදවාගෙන ඉතාම සාර්ථක මට්ටමින් කරගෙන යනවා. ඉතින් වසරකට ගුරුවරු 10,000ක් පමණ අපේ පාඨමාලාවල ලියාපදිංචිලා ඉන්නේ. ඉතින් ඒ අයට අපි හැකි හොඳ අන්දමින්, ඒ කියන්නේ සාමාන්‍යයෙන් විශ්වවිද්‍යාලේ පාඨමාලාවලටත් වඩා අපේ පාඨමාලා ප්‍රායෝගිකත්වයට බරයි. ඇත්තටම ජාතික අධ්‍යාපන ආයතනයේ හඳුන්වනවා ගුරුවරුන්ගේ මහගෙදර කියලා. ඒ කියන්නේ මේ වෘත්තීය ගුරු වෘත්තීය අධ්‍යාපනයේ අඛණ්ඩව සුදුසුකම් ලබාගෙන ඒ අයගේ තත්ත්වය උසස් කර ගැනීම සඳහා ගුරුවරුත් දැඩි ලෙස කැප වෙනවා. ඉතින් ඒ සඳහා අපි අපේ උපරිම උත්සාහය යොදනවා. සමහරවිට අපි ඒ තිබෙන ඉල්ලුමට අපිට සැපයීම ලබා දෙන්නට බැහැ. නමුත් දැඩි ලෙස ඇත්තටම ආචාර්ය උපාධිය දක්වා අධ්‍යාපනයෙන් ඉහළ මට්ටමට එන්නට දැඩි ලෙස ගුරුවරුන්ගේ යොමු වීමක් තියෙනවා. ඉතින් ඒ ඔවුන්ගේ මම එය ඇත්තටම අපේ රටේ ඉන්න ගුරුවරුන්ට මම ප්‍රශංසා කරනවා. මේ ගුරු පද්ධතියේ මේ අයගේ දැඩි කැපවීමක් සහ උනන්දුවක් තියෙනවා ඉහළ අධ්‍යාපන සුදුසුකම් ලබාගෙන තමන්ගේ දරුවන්ට ඉතාම හොඳ අධ්‍යාපනයක් ලබා දෙන්න. හොඳයි. අවසාන වශයෙන් අපි ආවොත් එහෙම හැම දෙයක්ම අලුතින් වෙනස් වෙන්නට ඕනේ. ලෝකේ වෙනස් වෙන දේවල් එක්ක බලලා ඒ දේවල් අලුත් වෙන තමයි ඒවා ග්‍රහණය කරගන්න පිරිසත් වැඩි වෙන්නේ සහ ඒ අවසානයේදී ලැබෙන ප්‍රතිණලයක් සාර්ථක වෙන්නේ. ජාතික අධ්‍යාපන ආයතන 1986 ඉඳලා ආරම්භ කළ අපේ රටේ අධ්‍යාපනය වෙනුවෙන් ඉතාමත් දැවැන්ත වැඩපිළිවෙලක් දියත් කරලා තිනවා. විෂයමාලාව ඉඳලා දරුවා යන මාර්ගය තීරණය කිරීම දක්වා ඔවුන්ට ලොකු කාර්යභාරයක් පාසල ඇතුළතදී පැවරෙනවා. දැන් ජාතික අධ්‍යාපන ආයතනත් අලුත් වෙන්න ඕනේ. ප්‍රතිසංස්කරණ සිද්ධ වෙන්න ඕනේ. මොනවද සිද්ධ වෙන්නේ සහ මොනවද සිද්ධ වුනේ? ඇත්තම කියනවා අපි දශක 3ක් ගත කරලා අවසන්. වසර 32ක කාලයක් අවසන් කරලා තිනවා. ඉතින් ජාතික අධ්‍යාපන ආයතනයේ පනත බැලුවොත් ඉතාම බලගත් පනතක්. මේ පනතේ පැහැදිලිවම උපාධි පිරිනැමීම, පශ්චාත් උපාධි පිරිනැමීම පිළිබඳ විශ්වවිද්‍යාලයක් සතු බලතල සියල්ල ලබා දීලා තියෙනවා. ඉතින් ඇත්තටම අපේ පාඨමාලා අපේ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම පිළිගත් පාඨමාලා ඔවුන්ගේ පොතට ඇතුළත් වෙලා තියෙනවා. පිට රට වලට යන අපේ පාඨමාලා ලබා ගත් අයට ඒ ඉහළ මට්ටමේ රැකී අවස්ථා ලැබිලා තියෙනවා. ඉතින් ජාතික අධ්‍යාපන ආයතනය ස්වාධීනව කටයුතු කරන්නේ අධ්‍යාපන අමාත්‍යාංශයේ තුල. අධ්‍යාපන අමාත්‍යාංශයේ ඇත්තටම අපි වෙලාවකට කියනවා මේ එහි ප්‍රොෆෙෂනල් ආම් කියලා. ඒ කියන්නේ වෘත්තීය පැත්ත ජාතික අධ්‍යාපන ආයතනය තුලින් තමයි සිද්ධ වෙන්නේ. නමුත් පසුගිය කාලවකවානු තුල ජාතික අධ්‍යාපන ආයතනයට බඳවා ගැනීම සිදු කිරීමේදී අපි නොයෙකුත් දුෂ්කරතාවලට මුහුණ පෑවා. මොකද ඇත්තටම අපිට ඕනේ කරනවා ඉතාම ඉහළ මට්ටමේ සුදුසුකම් සහිත කණ්ඩායම්
අපිට අවශ්‍ය කරන ආයතන තව දුරටත් දියුණු කරන්නට. ඉතින් ඒත් එක්කම ආයතනයේ පවතින සමහර නීති රීති සහ ආයතනයේ පවතින ලැබීම් පිළිබඳ සෑහීමටපත් නොවන තත්ත්වයක් තුළ සමහර ගැටළු වලට අපි මුහුණ දුන්නා. කෙසේ හෝ පසුගිය අයවැය 2018 අයවැයෙන් යෝජනාවක් තිබුණා ජාතික අධ්‍යාපන ආයතනයේ ප්‍රතිසංවිධානය කරලා එහි තත්ත්වය තවත් ඉහළට ගන්නට. ඉතින් අපේ රටේ සාමාන්‍ය අධ්‍යාපනයේ වෙනුවෙන් පවතින එකම ආයතනය. වෙනත් රටවල් ඔබ උදාහරණයට ගත්ත චීනය සහ අනෙකුත් රටවල් බැලුවොත් සාමාන්‍ය අධ්‍යාපනයේ වෙනුවෙන් ඇත්ත වශයෙන්ම වෙනම විශ්වවිද්‍යාල මට්ටමේ ආයතන තියෙනවා. ඒතර ජාතික අධ්‍යාපන ආයතනය මේ පනතේ තිබෙන බලතල අනුව විශ්වවිද්‍යාලයක මට්ටමේ විශ්වවිද්‍යාල මට්ටමේ පාඨමාලා පවත්වා ගනිමින් ඒ ආකාරයේ විශාල කාර්යයන් රැසක් කරන ආයතනයක්. ඉතින් මේ සඳහා දැඩි ලෙස මං හිතන්නේ පසුගිය කාලේ ඒ සඳහා විශේෂ කමිටුවක් පත් කරලා තිබුණා. ඒ කමිටුව විසින් සකස් කළා ඉතාම වටිනා ප්‍රතිසංවිධාන යෝජනාවලියක්. දැන් ඒ සකස් කළා හමාරයි. ඇත්ත වශයෙන්ම මෙය පසුගිය අයවැයත් සමග ආපු යෝජනාවක්. මං හිතන්නේ මෙය නුදුරු අනාගතයේදීම මල්පල ගන්වන්නට අපිට හැකියාව ලැබේවි. මොකද මේ රටට ඉතාම වටිනා සේවයක් කරන්නට සාමාන්‍ය අධ්‍යාපනය වෙනුවෙන් පාසල් අධ්‍යාපනය වෙනුවෙන් පුද්ගලයෙකුගේ ජීවිතයේ හොඳම කාලවකවානුවේ පුද්ගලයෙකු පූර්ණ පෞරුෂයක් සහිතව රටට දායාද කරන්නට උපරිම ලෙස කටයුතු කරන ආයතනයක් ලෙස ඉදිරියට යන්නට මෙම යෝජනාවලිය මං හිතනවා මල්පල ගන්නට කාලය උදා වෙලා කියලා. හොඳයි. අවසාන වශයෙන් අපි කතා කළොත් අර අපස සාමාන්‍ය පෙළින් පස්සේ උසස් පෙළට එන දරුවන්ට පණිවිඩයක් ඔබතුමීගෙන් දුන්නොත් විශේෂමාලා යම් යම් දේවල් හඳුන්වලා දීලා තිබෙනවා, වෙනස් දේවල් හඳුන්වලා දීලා තිනෝ. ඉතින් අපි දරුවන්ට දෙමව්පියන්ට පොඩි පණිවිඩයක් දුන්නොත් ඇත්තට මේ දේවල් පිළිබඳ. ඔය ඇත්තටම අර අපේ කතාවක් තියෙනවානේ ලොවින් එකෙක් එක් දෙයකට වෙයි සමත කියලා. නමුත් ඒ දැන් අද වෙනස් වෙලා. මේ සමත්කම සමහරලාට විවිධ දේවල් වලට තියෙනවා. හැබැයි අපි මේ හඳුනා ගන්නෑ. අවාසනාවකට දරුවාගේ ඇත්තටම කුඩා කාලයේ සිටම ඉතාම ප්‍රවේශමෙන් ඔහු අධ්‍යයනය කරොත් දකින්නට පුළුවන් මොන විදිහේ ඔහුට ප්‍රබලතා විභව්‍යතා තියෙනවද කියලා. නමුත් අවාසනාවකට වගේ අර ඔබ කියන විදිහට අපේ රටේ සම්ප්‍රදායික ක්ෂේත්‍ර කීපයක් ඔස්සේ දරුවන් බලහත්කාරයෙන් අරගෙන යාම බොහෝ විට සිදුවෙනවා. ඒ මොකද දරුවට තෝරා ගැනීමක් නැහැ. සමහරලාට තෝරා ගැනීම තියෙන්නේ වැඩි හිටියන් අතේ. සමහරලාට දරුවා තමා ආස කරන තමාට යන්නට අනාගතයේ දකින වෘත්තීය හෝ ඒ දේ සඳහා යොමු වීම තිබියදී බරපතල ලෙස වෙනස් අංශවලට යොමු වෙන්නට සිදු වෙනවා. සමහරලාට නොදැනුවත්කම සමහරලාවට අවස්ථා අහිමි වීම. දැන් අපි හැකිතාක් මේ අවස්ථා විවර කරන්නට උත්සාහ අරගෙන තියෙන්නේ. ඉතින් ඒක නිසා අපේ රටේ මං හිතන්නේ අනාගතය ලෝකේ අපි බැලුවොත් මේ වෘත්තීන් විවිධාකාර විදිහට වෙනස් වෙනවා. ඉතාම ශීඝ්‍රයෙන් වෙනස් වෙනවා. තව කාලයක් යනකොට ඇත්ත වශයෙන්ම කියනවා නම් මිනිසා විසින් පාලනය නොකරන විදිහේ වෘත්තීන් රසක් ඇති වෙයි. ඉතින් ඒ සඳහා අපිට ඕනේ කරන තාක්ෂණ ඥාණය තාක්ෂණ දැනුම ඇතුව ඊළඟට අපි දරුවාගේ ඇත්ත වශයෙන්ම තියෙන විභව්‍යතා අඳුනාගෙන ඔවුන්ට ඔවුන්ගේ අඩිපාර ඔවුන්ගේ පාරේ යන්නට අපි පහසුකම සලස්සන එක තමයි දෙමව්පියන් වශයෙන් සහ අපි වැඩිහිටියන් වශයෙන් කරන්නට ඕන. ඉතින් අධ්‍යාපන ක්ෂේත්‍රය තුළ වෙනස්කම් ගොඩක් ඇතුළත් කරලා සකස් කරලා මෙම පාර විවර කරන්නට අපි සූදානම්. ඉතින් එහෙමනම් මං හිතන්නේ දරුවන්ටත් දෙමව්පියන්ටත් මං හිතන්නේ හොඳ අනාගතයක් උදා වේවි. තමන් කැමති ක්ෂේත්‍රයක තමන් දක්ෂතාව දක්වන ක්ෂේත්‍රයක රටට ඕනෙ කරන ක්ෂේත්‍රයක ඉදිරියට යන්නට. තාමත්ම පැහැදිලි. හැම දරුවෙක්ම මැණිකක්. ඒ මැණික
උපදාල කපන විදිහෙන් තමයි අනිවාර්යයෙන්ම ඒකේ සාර්ථකත්වයේ ලස්සන තියෙන්නේ. ඒ වගේ තමයි දරුවෝ කියන්නේ මැණික් එක උපදාන්න අම්මර තාත්තර පුළුවන් විදිහෙන් තමයි දරුවෝගේ අනාගතය තීරණය වෙන්නේ. අද අපි ගියොත් වරායට ගියොත් වරාය ඉන්නවා ක්‍රේන් එලවන කාන්තාව. ඒ වගේම ජර්මන් ටෙක් එකට අපි යනකොට එතන ඉන්නවා දැරිව ඉගෙන ගන්නවා. යම් ආකාරයකින් අපි දකිනවා ගුවන් නියමුවන් විදිහට ඉන්න කාන්තාවන් අද ඉන්නවා. මේ විදිහට සීමාව යම් ආකාරයකින් වෙනස් වෙලා තියෙනවා. ඒ නිසා ඔබ ඔළුවේ දෙමව්පියන්ගේ ඇතුළේ යම් ආකාර සීමාවන් හදාගෙන ඉන්නවා නම් දරුවෝ පිළිබඳ ඒවා වෙනස් කරගන්න කාලය මේක. මොකද ඕනෑ තරම් දරුවන්ගේ අනාගතය සාර්ථක කරන වැඩපිළිවෙළවල් දැන් රජයෙන් සහ අනිකුත් සියලු මංච වලින් සකස් කරලා දීලා තියෙනවා. ඒ නිසා වෛද්‍යවරයා ඉංජිනේරුවරයා ගණකාධිකාරීවරයා කියන සීමාවෙන් එහා ගිහින් දරුවන්ට යන්න පාර හදලා දෙන එක අම්මලා තාත්තලාගේ යුතුකමක්. අපි ජාතික රූපවාහිනියේ විදිහට නිරන්තරයෙන් මෙවැනි කතාවන් හරහා ඔබට මතු කරන්නේ මේ කියන පරාසයෙන් මිදිලා බොහොම විවෘත මනසකින් මේ දේවල් දිහා දකින්න කියලා ආරාධනා කරන්න. ජාතික අධ්‍යාපන ආයතනයේ අධ්‍යක්ෂ ජනරාල්තුමිය ආචාර්ය ජයන්ති ගුණසේකර මහත්මයා කතා කළේ බොහොම සුති අද දවසේදී පැමිණීම වෙනුවෙන්. අපි ඉදිරියටත් ඔබව දැනුවත් කරන්නට සූදානම්. ඉදිරියටත් අපි මේ පිළිබඳ කතා කරමු. අදට සමුගන්වා ප්‍රාර්ථනා කරන ඔබට ජයග්‍රාහී සුබ දවසක්. අයිබෝවන්.